අයබෝවන් ඔබට සුබ දවසක් වේවා. ඔබ නොඉවසිල්ලෙන් බලාගෙන සිටි 2024 වර්ෂයේ පෙබරවාරි මස 11 වෙනිදා සිට පෙබරවාරි මස 17 වෙනිදා දක්වා සතිය ඔබට කොහොමද කියලා බලන්න තමයි අපි මේ සූදානම් වන්නේ. ඔබ දන්නවා අප ඉදිරිපත් කළ පලාපල 100%ක්ම හරියන බව. ඒ වගේම මේ සතියේදී ඔබගේ ලග්නයට අදාළව 100%ක්ම හරියටම හරියන ලග්න පලාපලයක් තමයි මා මේ ඉදිරිපත් කරන්නේ. ඉතින් දිනපතා ලග්න පලාපල දැනගැනීම සඳහා ඔබගේ YouTube චැනලය subscribe කර bell icon-ය ක්‍රියාත්මක කරන්න. මේ සතිය තුළ සිදුවන විවිධ ග්‍රහමාන සමගින් ඔබගේ හදාරට අනුව ඔබට කොහොමද කියලා බලන්න තමයි මේ සූදානම් වන්නේ. ඉතින් මේෂ රාශියේ සිට මිනු රාශිය දක්වා උපන් ඔබට මේ සතිය කුමන ආකාරයේ බලපෑමක් ඇති කරනවද? ලග්න පලාපල අහලා ඒවායේ තියෙන දේවල් හොඳින් තේරුම් අරගෙන ඒ අනුව කටයුතු කිරීමට ඉඩ සලසා දීම තමයි අපගේ එකම අරමුණ වන්නේ. ඉතින් අප මෙතැන් සිට ලග්න පලාපල එකින් එක විමසා බලමු. මේෂ ලග්නය. මේෂ ලග්නයෙන් උපන් ඔබගේ බලාපොරොත්තු ඉටුවන බවක් පෙන්නුම් කරනවා. මේෂ ලග්නයෙන් උපන් ඔබට පසුගිය දිනවල පැවති අයහපත් තත්ත්වයන් මගහැරී යන බවක් පෙන්නුම් කරනවා. රැකියා කටයුතු සම්බන්ධයෙන් තබා තිබෙන බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීමට හැකියාව ලැබෙනවා. තම වැඩ කටයුතු සාර්ථක කර ගැනීමට අන්‍යයන්ගෙන් උදව් උපකාර හිමිවනවා. පවුලේ අයටත් යහපත් දවස් වෙනවා. තම දක්ෂතා පෙන්වීමට අවස්ථාව උදාවන කල පරිච්ඡේදයක් වෙනවා. ගේදර ඉඩකඩම් ආදී දේපළ සම්බන්ධයෙන් යහපත් කාලයක් වෙනවා. ඒවායේ වර්ධනය දැකිය හැකියි. අධ්‍යාපන කටයුතු වල යෙදී සිටින අයට ඉතාමත් යහපත් කාලයක් වෙනවා. ගුප්ත විද්‍යා කටයුතු වලට සිත ඇදී යන ස්වභාවයක් පවතින බවක් පෙන්වුම් කරනවා. ශරීර සනීපය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී පාද ආශ්‍රිත ආබාධ සහ ශරීරයේ උෂ්ණ ගතිය පිළිබඳව සැලකිලිමත් විය යුතු බවක් පෙන්නුම් කරනවා. මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ශුභ දිනය ලෙස බ්‍රහස්පතින්දා දිනයද, ශුභ වර්ණ ලෙස රතු පැහැය සහ කහ පැහැයද, ජය අංකය ලෙස අංක 3ද යොදා ගන්න. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට මංගල යෝග උදව් පවතින බවක් පෙන්නුම් කරනවා. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට හදිසි ධන ලාභ හෝ නොසිතූ ලැබීම් වලට ඉඩකඩ පවතින බවක් පෙන්නුම් කරනවා. මංගල යෝග ක්‍රියාත්මක වන කාල පරිච්ඡේදයක් බැවින් තරුණ තරුණියන් අතර නව ප්‍රේම සම්බන්ධතා ඇතිවීම, මංගල යෝජනා ස්ථිර වීම ආදී දැකිය හැකියි. කාලයකට පසුව පවුලේ පිරිසට එක්ව සිටීමට අවස්ථාවක් සැලසෙනවා. සමහර විට උත්සව අවස්ථාවකට සම්බන්ධ වීමට ලැබෙනවා. විදෙස් ගමන් පිළිබඳව බලාපොරොත්තු තබා ඇති අයට ඊට අදාළ ශුභ පණිවිඩ ලැබීමට නියමිතයි. මෙම කාලය තුළ හදිසි දීර්ඝ ගමනක් යාමේ අවකාශය පවතින නිසා කල් වේලා ඇතිව ඊට සූදානම්ව සිටීම යහපත් වෙනවා. වෙළඳ ව්‍යාපාර හෝ සෑන් රැකියාවල නිරත වී සිටින අයට අනාගතයේ ප්‍රයෝජනවත් අය මුණ ගැසෙන බවක් පෙන්නුම් කරනවා. පුණ්‍ය කටයුත්තකට සම්බන්ධ වීමට අවස්ථාව ලැබෙනවා. උසස් අධ්‍යාපන කටයුතු වල යෙදී සිටින අයට විශේෂයෙන් යහපත් කාලයක් කතා වෙනවා. වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ශුභ දිනය ලෙස ඉරිදා දිනයද, ශුභ වර්ණය ලෙස රතු පැහැයද, ජය අංකය ලෙස අංක 1ද යොදා ගන්න. මිථුන ලග්නය. මිථුන ලග්නයෙන් උපන් ඔබට නොසිතූ ලැබීම් වලට ඉඩකඩ පවතින බවක් පෙන්නුම් කරනවා. මිථුන ලග්නයෙන් උපන් ඔබට ලොතරැය ආදී හදිසි ධන ලාභ ලැබීමේ වාසනාව උදව් පවතින බැවින් එවැනි දේට උත්සාහ කිරීම ප්‍රතිඵලදායක වන බවක් පෙන්නුම් කරනවා. ශරීර සනීපය යහපත් වන අතර සතුරු කරදර තිබුණේ නම් ඒවා මගහැරී යන බවක් පෙන්නුම් කරනවා. රැකියාව ආශ්‍රිත කටයුතු කිරීමේදී වැරදීම් හෝ අතපසුවීම් සිදුවිය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කළ යුතු බව මතක තබා ගන්න. පවුලේ වැඩිහිටි අයෙකුට උදව් උපකාර කිරීම පිණිස ඉදිරිපත් වීමට සිදුවිය හැකි ස්වභාවයක් පවතිනවා. සහෝදර සහෝදරියන්ට අයහපත් කාලයක් බව පෙන්නුම් කරනවා. අධ්‍යාපන කටයුතු වලට මධ්‍යස්ථ තත්වයක් පවතිනවා. වෘත්ති අධ්‍යාපන කටයුතු වල නිරත වී සිටිනවා නම්
සතියක විශේෂ වෙනවා. මෙතන ලග්නෙන් උපන්න ඔබගේ ශුභ දිනය ලෙස බ්‍රහස්පතින්දා දිනයට ශුභ වන්න ලෙස සුදු පැහැය සහ කහ පැහැයට ජය අංකය ලෙස අංක දෙකද යොදා ගන්න. කටක ලග්නය. කටක ලග්නෙන් උපන්න ඔබට රැකියා ලාභ පවතින බවක් පෙන්වම් කරනවා. කටක ලග්නෙන් උපන්න ඔබට තම දෛනික වැඩ කටයුතු සාර්ථක කර ගැනීමට අවස්ථාව සැලසෙනවා. ඒ සඳහා අන්‍යයන්ගේ උදව් උපකාර හිමිවන බවක් පෙන්වම් කරනවා. වෙළඳ ව්‍යාපාර කටයුතු වල නිරත වී සිටින අයට යහපත් ආධාරකරුවන් මුණගැසෙන කාලයක් වෙනවා. සමාජ සේවා කටයුතු වලට සම්බන්ධ වීමට සිදුවනවා. විවාහ සහකරු හෝ සහකාරියටද යහපත් කාල පරිච්ඡේදයක් වෙනවා. ප්‍රමාද වෙමින් පැවති දීර්ඝ ගමනක් යෑමට මෙම සතිය තුළ අවස්ථාව සැලසෙනවා. දුවදරුවන් පිළිබඳව සතුටුදායක ආරංචි ලැබෙනවා. අධ්‍යාපන කටයුතු වල නිරත වී සිටින අයට උද්‍යෝගයෙන් කටයුතු කිරීමට හැකි දවස් වෙන බවක් පෙන්වම් කරනවා. අලුත් රැකියා බලාපොරොත්තුෙන් සිටින අයට සතිය අගදී වඩා යහපත් වෙනවා. රහස් ප්‍රදේශ ආශ්‍රිත දෝෂ ඉස්මතු විය හැකි බවක් පෙන්වම් කරනවා. කටක ලග්නෙන් උපන්න ඔබගේ ශුභ දිනය ලෙස බ්‍රහස්පතින්දා දිනයද ශුභ වර්ණ ලෙස රතු පැහැය සහ කහ පැහැයද ජය අංකය ලෙස අංක තුනද යොදා ගන්න. සිංහ ලග්නය. සිංහ ලග්නෙන් උපන්න ඔබගෙන් ඈත් වූ අයකු සමීප වන බවක් පෙන්වම් කරනවා. සිංහ ලග්නෙන් උපන්න ඔබට සුභ අසුභ මිශ්‍ර සතියක් වන බවක් පෙන්වම් කරනවා. ආර්ථිකය සහ රැකී රක්ෂා කටයුතු සම්බන්ධයෙන් යහපත් තත්ත්වයක් පෙන්වනවා. දෛනික කටයුතු උනන්දුවෙන් උත්සාහයෙන් කරගෙන යාමට හැකියාව ලැබෙනවා. දේපළ සම්බන්ධයෙන් ගැටලු පැටලිලි පැවතියේ නම් ඒවා නිරවුල් කර ගැනීමට හැකියාව ලැබෙන කල පරිච්ඡේදයක් බව පෙන්වම් කරනවා. භූමි ලාභ සහිතයි. වගා කටයුතු වල නිරත වී සිටින අයට යහපත් ප්‍රතිලාභ ලැබෙන බවක් පෙනෙනවා. සතිය මැදදී වෙනදාට සාපේක්ෂව කේන්ති ආමේ ස්වභාවය වැඩි වන නිසා ඉවසිලිවන්තව කටයුතු කිරීම තුළින් අසුභ ප්‍රතිඵල අවම කර ගැනීමට හැකියාව ලැබෙනවා. අමතර ආදායම් මාර්ගයක් පිළිබඳව අවධානය යොමු වෙනවා. සතිය අගදී තමාට වඩාත් හිතවත් දුරස්ස සිටි කෙනෙකු නැවත සමීප විය හැකි බවක් පෙන්වම් කරනවා. සිංහ ලග්නෙන් උපන් ඔබගේ ශුභ දිනය ලෙස සෙනසුරාදා දිනයද ශුභ වර්ණ ලෙස සුදු පැහැය සහ නිල් පැහැයද ජය අංකය ලෙස අංක එකද යොදා ගන්න. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නෙන් උපන්න ඔබට සුභ ආරංචියක් අසන්නට ලැබෙන බවක් පෙන්වම් කරනවා. කන්‍යා ලග්නෙන් උපන්න ඔබට දුවදරුවන් සම්බන්ධයෙන් සතුටුදායක ආරංචියක් ඇසීමට ලැබෙනවා. ඒ අයගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අන්‍යයන්ගේ උදව් උපකාර හිමිවන බව පෙන්වම් කරනවා. විනෝද කටයුතු කෙරෙහි සිත ඇදී යනවා. මවට අපල කාලයක් ගතවන බැවින් ඇගේ ශරීර සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් වීම වඩාත් වැදගත් වන බවක් පෙන්වම් කරනවා. උනන්දුව උත්සාහය වැඩි කාලයක් බැවින් තම වැඩ කටයුතු කෙසේ හෝ ඉටු කර ගැනීමට දක්ෂ වෙනවා. සතිය අගදී විවාහය අතර නොසිතූ ලෙස ගැටලු පැටලිලි නිර්මාණය විය හැකි බැවින් ඉවසීමෙන් සහ දුරදිග සිතා බැලීමෙන් යුක්තව කටයුතු කිරීමට උත්සාහගත යුතුයි. කන්‍යා ලග්නෙන් උපන් ඔබගේ ශුභ දිනය ලෙස සිකුරාදා දිනයද ශුභ වර්ණ ලෙස රතු පැහැය සහ රෝස පැහැයද ජය අංකය ලෙස අංක 6ද යොදා ගන්න. තුලා ලග්නය. තුලා ලග්නෙන් උපන්න ඔබට භූමි ලාභ ලැබෙන බවක් පෙන්වම් කරනවා. තුලා ලග්නෙන් උපන්න ඔබට ශුභ ප්‍රතිඵල බහුල කාල පරිච්ඡේදයක් බව පෙන්වම් කරනවා. දේපළ පිළිබඳව ගැටලු පැවතියේ නම් ඒවා නිරවුල් වී යාමටත් දේපළ වර්ධනය වීමටත් අවකාශය පවතින බවක් පෙන්වම් කරනවා. භූමි ලාභ ලැබීමේ ඉඩකඩ බහුල කාල පරිච්ඡේදයක් බව පෙන්වම් කරනවා. නිවස අලුත් වැඩියා කටයුතු පිළිබඳව අවධානය යොමු වෙනවා. ආදරය සහ විවාහය සම්බන්ධයෙන් පැවති බාධා ඉවත් වී යනවා. පවුලේ පිරිස වැඩි විය හැකි කාල පරිච්ඡේදයක් බව පෙන්වම් කරනවා. සතිය මැදදී ශරීර සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් වන්න. විශේෂයෙන් උදරයේ ආබාධයකට ඉඩකඩ පවතිනවා. පබු ආශ්‍රිත ආබාධ ඇති අය ප්‍රවේශම් වන්න. සතිය අගදී ආර්ථිකය සහ රැකී රක්ෂා කටයුතු සම්බන්ධයෙන් වඩාත් යහපත් තත්ත්වයක් පෙන්වම් කරනවා. අධ්‍යාපන කටයුතු වල නිරත වී සිටින අයට ශුභ කාල පරිච්ඡේදයක් උදා වන බවක් පෙන්වම් කරනවා.
ලක්නේ නොපන්න ඔබගේ ශුභ දිනය ලෙස සෙනසුරාදා දිනයද ශුභ වර්ණ ලෙස නිල් පැහැය සහ රතු පැහැයද ජය අංකය ලෙස අංක එකද යටා ගන්න. වෘශ්චික ලග්නය වෘශ්චික ලග්නේ නොපන්න ඔබට සහජ දක්ෂතාවලින් ප්‍රයෝජන ලැබෙන බවක් පෙන්නුම් කරනවා. වෘශ්චික ලග්නේ නොපන්න ඔබට ගෙවි ගිය කාල පරිච්ඡේදයට වඩා බොහෝ යහපත් වන බවක් පෙන්නුම් කරනවා. පමා වෙමින් පැවති ගමන් බිමන් වැඩ කටයුතු ආදිය ඉක්මන් කර ගැනීමට හැකියාව ලැබෙන බවක් පෙනෙනවා. සහජ දක්ෂතාවලින් ප්‍රයෝජන ලැබෙන බවක් පෙන්නුම් කරනවා. බාල සහෝදර සහෝදරියන්ට යහපත් කාල පරිච්ඡේදයක් වෙනවා. ඒ අය පිළිබඳව ජයග්‍රාහි ආරංචි ලැබෙන බවක් පෙන්නුම් කරනවා. අධ්‍යාපන කටයුතු හා සම්බන්ධ විශේෂ බලාපොරොත්තුවක් පැවතිය නම් ඒ ඉටු කර ගැනීමට හැකියාව ලැබෙන බවක් පෙන්නුම් කරනවා. කලා කටයුතුවල නිර්දවී සිටින අයට නව නිර්මාණ බිහි කිරීමේ අවස්ථාව තවනවා. සති අගදී විවාහකය අතර ගැටලු නිර්මාණය වීමේ අවදානමක් පවතින නිසා ඒ පිළිබඳව සැලකිලිමත්ව තම දෛනික වැඩ කටයුතු ඉදිරියට කරගෙන යන්න. වෘශ්චික ලග්නේ නොපන්න ඔබගේ ශුභ දිනය ලෙස සඳුදා දිනයද ශුභ වර්ණ ලෙස රතු පැහැය සහ සුදු පැහැයද ජය අංකය ලෙස අංක දෙකද යොදා ගන්න. ධනු ලග්නය ධනු ලග්නේ නුපන්න ඔබට නොසිතූ මුදලක් ලැබෙන බවක් පෙන්නුම් කරනවා. ධනු ලග්නේ නුපන්න ඔබට යහපත් සතියක් උදාවනවා. තමට අවශ්‍ය කරන දේවල් අලුතින් මිලදී ගැනීමට හැකියාව ලැබෙන අතර දේපළ වර්ධනය කර ගැනීමට හැකියාව ලැබෙනවා. අධ්‍යාපන කටයුතු වලට විශේෂ සුභ කාලයක් උදාවන බවක් පෙන්නුම් කරනවා. රැකියාව හා සම්බන්ධ ඉගෙනීම් වලට යොමු වනවා නම් ඒක ඉතාත් යහපත් වන බවක් පෙන්නුම් කරනවා. කාර්මික සහ තාක්ෂණික අංශවල නිරත වී සිටින අයගේ පැවති ගැටලු නිරවුල් වී යන බවක් පෙන්නුම් කරනවා. දරුඵල බලාපොරොත්තුවෙන් සිටින අයට ඊට අදාළ සුබ පණිවිඩ ලැබීමට නියමිත බවක් පෙනෙනවා. පැරණි ණය මුදලක් හෝ නොසිතූ මුදලක් අතට ලැබෙනවා. පුණ්‍ය කටයුතු සමග සම්බන්ධ වීමට අවස්ථාව සැලසෙනවා. විවාහ සහකරු හෝ සහකාරිය සමග ගැටලු පැවතියේ නම් ඒවා මගහැරී යන බවක් පෙන්නුම් කරනවා. ධනු ලග්නේ නුපන්න ඔබගේ ශුභ දිනය ලෙස බ්‍රහස්පතින්දා දිනයද ශුභ වර්ණ ලෙස රතු පැහැය සහ කහ පැහැයද ජය අංකය ලෙස අංක තුනද යොදා ගන්න. මකර ලග්නය මකර ලග්නේ නුපන්න ඔබට දේපළ ලාභ පවතින බවක් පෙන්නුම් කරනවා. මකර ලග්නේ නුපන්න ඔබට සුභ ප්‍රතිඵල ගෙන දෙන සතියක් වන බවක් පෙන්නනවා. පසුගිය කාලයේ පැවති කඩදර බාධක ඉවත් වී යන අතර නව අදහස් ඇතිවන බවක් පෙන්නුම් කරනවා. තම වැඩ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා අන්‍යයන්ගේ උදව් උපකාර හිමිවනවා. කැපී පෙනීමට සහ ගෞරවය ලැබීමට නියමිත වැති කාල පරිච්ඡේදයක් බවක් පෙන්නුම් කරනවා. රැකියාව ආශ්‍රිත උසස් වී බලාපොරොත්තුවෙන් සිටියේ නම් ඊට යහපත් ප්‍රතිචාර ලැබෙනවා. සතිය මැදදී වන්දනා ගමනක් හෝ ආගමික කටයුත්තකට සහභාගී වීමට අවකාශය සැලසෙනවා. සැලකිය යුතු මුදලක් අතට ලැබීමට නියමිතයි. නමුත් වියදම් කිරීමේදී සැලකිලිමත් වන්න. සති අගදී ගේදර යාන වාහන ආදී දේපළ ලාභ හිමිවන බවක් පෙන්නුම් කරනවා. මකර ලග්නේ නුපන්න ඔබගේ ශුභ දිනය ලෙස සිකුරාදා දිනයද ශුභ වර්ණ ලෙස රතු පැහැය සහ සුදු පැහැයද ජය අංකය ලෙස අංක හයද යොදා ගන්න. කුම්භ ලග්නය කුම්භ ලග්නේ නුපන්න ඔබ කාර්ය බහුල වන බවක් පෙන්නුම් කරනවා. කුම්භ ලග්නේ නුපන්න ඔබට පසුගිය දිනවලට වඩා කාර්ය බහුල වීමට සිදුවන බවක් පෙන්නුම් කරනවා. විවිධ කටයුතු සංවිධානය කිරීම පිණිස තම දායකත්වය යොදවන බවක් පෙන්නුම් කරනවා. රැකියාව හා සම්බන්ධ හදිසි දීර්ඝ ගමනක් යෙදිය හැකි බැවින් කල් වේලා ඇතිව ඊට සූදානම්ව සිටීම යහපත් වෙනවා. පැරණි ලියකියුලිවල අවශ්‍යතාව මතුවන බැවින් ඒවා සූදානම් කර තබා ගැනීම වැදගත් වන බවක් පෙන්නුම් කරනවා. අධ්‍යාපන කටයුතු මධ්‍යස්ථ තත්ත්වයක පවතිනවා. විවාහ වී සිටින අය තම සහකරු හෝ සහකාරිය සමග කතාබස් කිරීමේදී ඉවසීමෙන් විශ්වාසයෙන් සහ දුරදිග සිතා බැලීමෙන් යුක්තව කටයුතු කිරීමට මතක තබා ගන්න. සති අගදී තමා පාවිච්චි කරන කාර්මික හෝ තාක්ෂණික දෙයක් කැඩී බිඳී යාමේ අවදානමක් පවතින බවක් පෙන්නුම් කරනවා. කුම්භ ලග්නේ නුපන්න ඔබගේ ශුභ දිනය ලෙස බ්‍රහස්පතින්දා දිනයද ශුභ වර්ණ ලෙස නිල් පැහැය සහ කහ පැහැයද
ජයන් කෙලස අංක 3ද යොදා ගන්න. මීන ලග්නය. මීන ලග්නයෙන් උපන් ඔබගේ ආර්ථිකය යහපත් වන බවක් පෙන්නුම් කරනවා. මීන ලග්නයෙන් උපන් ඔබට ආර්ථිකය පිළිබඳව පැවති අහිතකර තත්ත්වයේ මගහැරි යාමට નિયમિત බවක් පෙන්නුම් කරනවා. පැරණි ණය මුදල් ගෙවා දැමීමට හැකියාව ලැබෙනවා. රැකියාව හා සම්බන්ධ ඉගෙනීම් වලට යෙදී සිටින අයට යහපත් සතියක් වන බවක් පෙන්නුම් කරනවා. දරුපල බලාපොරොත්තුවෙන් සිටින අයට සුබ පණිවිඩ ලැබීමට નિયમિત කාල වකවානුවක් බව පෙන්නුම් කරනවා. තම වාසනාව බහුලව ඉස්මතුව පවතින බැවින් වාසනාව රකා බැලීමට යහපත් වන බවක් පෙන්නුම් කරනවා. වැඩිමල් සහෝදර සහෝදරියන් සිටියේ නම් ඒ අයට සුබ කාල පරිච්ඡේදයක් වන බවක් පෙන්නුම් කරනවා. සමාජ සේවා කටයුතු නිසා අන්‍යයන් අතරේ කැපී පෙනෙනවා. වැඩ කටයුතු කිරීමේදී අනවශ්‍ය කලබලේ මගහැර ගැනීමට උත්සාහ ගන්න. මීන ලග්නයෙන් උපන් ඔබගේ ශුභ දිනය ලෙස බ්‍රහස්පතින්දා දිනයද, ශුභ වන්න ලෙස රතු පැහැය සහ කහ පැහැයද, ජයාන්කය ලෙස අංක 3ද යොදා ගන්න.